පසුගිය දිනවල නිතරම කතා බහට ලක්වන දෙයක් තමයි මේ නැගෙනහිර පර්යන්තය. මොකද්ද මේක? මොකද්ද මේකෙන් වෙන්නේ? අද වීඩියෝ එකෙන් අපි ඒ ගැන කතා කරමු. කොළඹ වරාය මුලින්ම වාණිජමය වශයෙන් සංවර්ධනය කරලා තියෙන්නේ ඉංග්‍රීසීන් විසින් ඔවුන්ගේ පාලන සමය තුළ. නැවත වරක් 1979 දී මෙය සංවර්ධනය කිරීමට කටයුතු කරලා තියෙනවා. කොළඹ වරාය ප්‍රධාන වශයෙන් ලංකාවට ආදායම ලබා දෙන ස්ථානයක්. මෙහි වාර්ෂික භාණ්ඩ ටොන් මිලියන 72.9ක් හා වාර්ෂික බහාලුම් පරිමාව මිලියන 7ක් පමණ වෙනවා. කොළඹ වරාය ලෝකයේ හොඳම වරායන් 50 අතරින් 24 වෙනි ස්ථානයේ හිමි වී තිබෙනවා. අපට වඩා දියුණු ජපානයේ ටෝකියෝ වරාය 33 හා අපේ කතාවට මඳුන් වන ඉන්දියාව සිටින්නේ 34 වෙනි ස්ථානයේ. අපටත් වඩා ස්ථාන 10ක් 15න් සිටින ඉන්දියාවට මෙය ලබා දීමට කටයුතු කරනවා නම් ඒ හේතුව විමසා බැලිය අනිවාර්යයෙන්ම සිදු කළ යුතුයි. මෙම පර්යන්තයෙන් එක් පර්යන්තයක් ඉන්දියාවට ලබා දෙන බව පවසා විශාල විරෝධතාවයක් පැවතුණා. ඒ රටට හිමිවීමට නියමිත විශාල ධනස්කන්ධයක් අහිමි වන බව පවසා. කොළඹ වරාය තුළ මේ ආකාරයේ ප්‍රධාන පර්යන්ත තුනක් තිබෙනවා. අංක 1 ජය බහාලුම් පර්යන්තය. අංක 2 දකුණු ආසියානු ද්වාර පර්යන්තය. අංක 3 කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය. මීට අමතරව තවත් පර්යන්ත දෙකක් ඇත. ඒ යුනිටි සහ නැගෙනහිර පර්යන්තයයි. දැනට ඒවා සංවර්ධන මට්ටමින් පවතී. නැවක් වරායට පැමිණි පසු දොඹකර මගින් එම බහලුම් නැවිහි තට්ටුවේ සිට ටේලරේ වෙත මාරු කර නෞකාවෙන් පිටතට බහලුම් රැගෙන යයි. එම ටේලර් නැව සහ වරායේ ජැටියට බාගත් තොගය අතර ගමන් කරන අතර එහිදී ඔවුන් කෙටි කාලයක් සඳහා ගබඩා කළ යුතු බහලුම් වෙන් කර තබයි. මෙම අදාළ කාල පරිච්ඡේදයෙන් පසු බහලුම් දොඹකරයේ මගින් ගබඩා කරගත් තොගයෙන් ගෙන ගොස් ඔවුන්ගේ ඊළඟ ප්‍රවාහන ක්‍රමය එනම් තවත් නැවකට හෝ ට්‍රක් රථයකට මෙම බහලුම් මාරු කරයි. අපනයන බහලුම් නැවකට පැටවීම සඳහා මෙම ක්‍රියාවලියේ ප්‍රතිරෝමය සිදුවේ. එනම් දේශීය ගෙන ආ බහලුම් ටේලර් මගින් වරායට ගෙන ගොස් දොඹකර මගින් නැවෙහි තට්ටුව වෙත පටවයි. වරාය විසින් විවිධ ස්ථානවල පර්යන්ත හැසිරීමේ ගාස්තුවක් සකසා ඇත. ටර්මිනල් හැන්ඩලින් චාර්ජින් යනු මෙයයි. එය වරායෙන් වරායට වෙනස් වන ගාස්තුවකි. එකම වරාය තුළ විවිධ පර්යන්තවල විවිධ ගාස්තු විය හැකි අතර එම ගාස්තුව පර්යන්ත සැපයුම්කරුගේ දේපළ හා සම්බන්ධ පිරිවැය, උපකරණ හා භාවිතය, නඩත්තුව, ශ්‍රමය සහ ලාභයද ඇතුළත්ව එම ගාස්තුව ඔවුන් සකසා ඇත්තේ. එය සම්මත මිලක් වන අතර එය තරමක් මිල අධික විය හැකි. ඒවා සාමාන්‍යයෙන් වසරක් සඳහා වළංගු වන නමුත් වෙනත් අංශවලින් වෙනස් වෙයි. සමහර නැව් සමාගම් ලොව පුරා විවිධ වරායන්හි පරිමාව මත පදනම් වූ ගාස්තු ඇති අතර සමහර විට ඇතුළත්වීමේ ගාස්තුව සමග පර්යන්ත හැසිරීමේ ගාස්තුවද ඇතුළත් වෙයි. ඇතැම් විට බෝෆේජ් වැනි සමහර ගාස්තු ඒකාබද්ධ නොවන නමුත් වෙනම ගාස්තුවක් ලෙස අය කරේ. අපි දැන් බලමු පර්යන්ත මගින් ආදායම් ලැබෙන ආකාරය. අංක 1 පොදු පර්යන්ත පහසුකම්. නිදසුනක් ලෙස පොදු පර්යන්තවල ඇති සියලුම පහසුකම් පැටවීමේ හා බෑමේ ක්‍රියාවලින් තීරි පොදු ගාස්තු ඇතුළත හා පිට වෙන්කර ඇති ස්ථාන සියලු සමාගම් අතර සමානව බෙදාගෙන ඇති අතර පළමු වරට පළමු සේවා පදනම මත ක්‍රියාත්මක වේ. බහලුම් සහ වෙනත් අදාළ ගාස්තු හැසිරවීම සඳහා නිත්‍ය ගාස්තු අනුපාත අදාළ වේ. එසේ නැතහොත් එකඟ වූ ගාස්තු මත වට්ටම් දෙනු ලැබේ. අංක 2 පර්යන්ත බදු ගිවිසුම්. මේවා පර්යන්ත සමාගම් සහ වරාය බලධාරීන් අතර සහයෝගිතාවයක ප්‍රතිඵලයක් ලෙස දක්වන්න පුළුවන්. මෙම සමාගම් සුවිශේෂී දිගුකාලීන භාවිතය සඳහා දිගුකාලීන බදු ගිවිසුම් අත්සන් කරයි. භාවිතා කිරීමේදී ලබන පිරිවැය ගෙවීම
සඳහා ඔවුන් වග කිය යුතුය. තවද නැව් සමාගම් කිහිපයක් මගින් හවුල්කාරීත්වයක් වර්ධනය කර ඇති අතර එමගින් පර්යන්ත භාවිතයන් බෙදා ගැනීම සඳහා බහු පරිශීලක දිගු කාලීන ගිවිසුම් උපය මාර්ගික වශයෙන් භාවිතා කරයි. උදාහරණයක් ලෙස කොළඹ වරායේ 75%ක පමණ මෙහෙයුම් කරනු ලබන්නේ ෂැන්හයි ඉන්ටර්නැෂනල් වරාය සමාගමයි. අංක 3 ඉදිකරන ලද පර්යන්ත සහ මෙහෙයුම් පර්යන්ත. මෙහිදී පර්යන්ත ඉදිකිරීම මෙහෙයුම් හැසිරවීමේ පහසුකම් හා සේවා සඳහා ඍජු ආයෝජනක් කළ යුතුය. වරාය බලධාරීන් සමග බදු දීම සඳහා වන කොන්ත්‍රාත්තු බහාලුම් මෙහෙයුම් වල සම්පූර්ණ හැසිරවීමේ ගාස්තු සඳහා තැන්පතුවක් සමග සිදු කෙරේ. අංක 4 වාහක නොහොත් කැරියර්ස්. මෙය එක්තරා ආකාරයක බලපත්‍රයක් වන අතර කැරියර් නම් වාහකයෙකු හෝ වාහකයන් කීප දෙනෙකු එනම් සිමිලර් කැරියර් දෙදෙනෙකු එක්ව වරාය බලධාරීන්ට උසස් ගෙවීමක් කිරීමෙන් හෝ ඒවායේ ඉදිකිරීම මෙහෙයුම් සහ හැසිරවීමේ සේවාවන් සඳහා ඍජුවම ආයෝජනය කිරීමෙන් බහලුම් පර්යන්ත බදු දෙනු ලැබේ. උදාහරණයක් ලෙස කොළඹ වරායේ සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්ස් පර්යන්ත මෙහෙයුම් කරනු ලබන්නේ ජෝන් කීල් සමාගම විසිනි. මේවා මගින් අධික ආදායමක් ලබා ගැනීමට හැකියාවක් ඇති බව පෙනෙන නිසා රටවල් මෙන්ම සමාගම් ද නිරන්තර අවධානයෙන් සිටී. මීට අමතරව අපි බලමු ලෝකේ සාර්ථකම විශාලතම වරාය සමාගම මොකක්ද කියලා. ඒ තමයි හච්සන් පෝට් සමාගම. ඔබට හිතෙච්ච දේ හරි. ලංකාවේ හත් සමාගමේ මව් සමාගමට අයත් උපසමාගමක් තමයි මේක. මෙම සමාගම ලෝකයේ රටවල් 27ක වරායවල් 52ක් පාලනය කරනවා. ඒ අතර ඇමරිකාව, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, පකිස්තානය සහ තායිලන්තය පවා තිබෙනවා. අපි හිතනවා අද වීඩියෝවේ ඔයගොල්ලෝ අලුත් යමක් ඉගෙන ගන්න ඇති කියලා. එහෙනම් අදට අපි සමු ගන්නවා. ඊගා වීඩියෝ එකෙන් හම්බ වෙනකම් ඔයගොල්ලන්ට සුබ දවසක්.